මුදල් නැති භාණ්ඩාගාර රටේ යන හැම වෙලාවකම සජිබේ මන්ත්‍රීවරු ගෙනියන්නත් උඩ සල්ලි තිබෙනවා. ඔව් එක්සත් ජාතීන්ගේ සංවිධානයේට යනකොට සජිබේ වඩිවේල් සුරේස් ගෙනියනවා. ඩුබයි රාජ්‍යයට යනකොට මාන්නප් පෙරම ගෙනියනවා. උගන්ඩා වලට යනකොට කින්ස් නෙල්සන් ගෙනියනවා. දැන් මම හිතන්නේ ඕස්ට්‍රේලියාවට ඉසාක් රහුමාන් ගෙනිහිල්ලා තිබෙනවා. ඔහු කියන ආකාරයට නම් ඩීල් එක තියෙන්නේ රනිල් සහ SJB අතර ඉෂාක් රහමාන් ඕස්ට්‍රේලියාවට යනවා කිංග්ස් නෙල්සන් උගන්ඩාවට යනවා මාන්නප් පෙරුම ඩුබායි වලට යනවා වඩිවෙල් සුරේෂ් UN එකට යනවා සරත් පොන්සේකා මහත්මයා පාටියේ ඉන්නවා පාර්ලිමේන්තුවේ එතුමත් එක්ක ඒ විතර නෙමෙයි ජනාධිපතිවරයා හම්බෙන්නේ කරුවා වහගෙන විනාඩි 20ක් සාකච්ඡා කරනවා රජිත එළියට යන්නේ නැතුව ඉන්නවා රාජාසන කතා වෙලාවේ නෑ 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 මට ගෲප් මීටින් And please tell him that I won't do that because if I go there, there'll be a picture and there'll be a news item tomorrow. Kela. Iti hindi mama may happen. Tey mahinta ne meter hayakwat ne. Obo diye ne. Itro mata sangye may tibba madano may humani may mama wedding nikkada kila mama hindi karna table lagi. Mama hindi karna inokta awa. E petting awa. Faisa Mustafa mahatya ke. Duwa ke mahinta ne. Mahinda Rajapaksa mahatya awa. Maithri Pala Sirisena awa. Ryan Lixma mage table lagi na mama hindi nagitla. E petting kila wena table lagi nagatta. Itro hiti ana ani maare ma mada kata karna no kata karna ngi ma pinture ghana ti. Hema ekai api may mahinta ne. Itro meker utra දෙන්න කොට අනුර කුමාරෝ පිළිගන්න කොහොමද සෙනුකාවේ මේ ඉන්දියාවේ එයාපෝට් එක කොහොමද ආවේ කියන්නේ ඒක තමයි වාහනේ තමයි ආවේ ඉතින් අනුර කුමාර මහත්තයා ඔහොම කියනවා නම් දැන් mantri කෙනට යන්නේ නැහැ නේ කවදාවත් mantri ප්‍රොටෝකෝල් එක අනුව mantriවරයට යන්නේ නැහැ එක්ක ජනාධිපති අගමැති තමයි ඉන්නේ මම නැත්තම් තමන්ගේ මේ ඇටැච් ප්‍රොටෝකෝල් අගමැති මිනිස්ටර් කෙනෙක් යවනවා ඒක තමයි කතාව ඒතොර එහෙමනම් ඒක කොළඹින් කියන්න ඕනේ යන්න කියන එක එහෙම නැත්නම් සේකසකයක් ස්පෙෂල් වෙල්කම් එකක් දෙන්න ස්පෙෂල් ඕ එහෙම නැත්නම් සෙනුකා එතනට ගියේ කොහොමද කියන එක හරි දැන් ඔබට තොරතුරු දෙන්නේ කොහොමද කියන අනිවාර්යෙන්ම මේ රණලික්ෂ මහත්තයාගේ විධානයකින් නෑනේ ඒක කොළඹින් පොරොන් මිනිස්ට්‍රි කියලා අන් යන්නේ නැතු යන්නේ නෑනේ ගිය නැත්නම් එහෙම ගියොත් එහෙමද සජිත් මහත්තයා ඇවිල්ලා ගියොත් එහෙම රස්සාව නැති වෙනවා ඒ ඉන්න මනුස්සයාට මේ විපක්ෂ නායක ඒ කියන්නේ ඔබ විශ්වාස කරන්නේ රනිල් කිව්වා ශේනුකාට පොරොන් මිනිස්ට්‍රි එක හරහා ඔයා ගිහිල්ලා වෙල්කම් කරන්න අනුරවන් නිව් දෙල්ලි අනිවාර්යෙන්ම දැන් රණලික්ෂ මහත්තයාගේ ප්‍රබලම සාධකයේ සජිත් ප්‍රේමස මහත්තයා සහ අපිව පරද්දන එකනේ අපි ආවොත් රණලික්ෂ මහත්තයාගේ දේශපාලන එතන ඉවරනේ එතන UMP එකත් අපිට එනවනේ මේ ජනාධිපතිවරණය සජිත් ප්‍රේමස මහත්තයා ජයග්‍රහණය කරපුවාම මේ පාර්ලිමේන්තු මැතිවරණ අපි ජයග්‍රහණය කරපුවාම UMP එක අපේ ඇති. ඔබ හිතනවද රනිල් වික්‍රමසිංහ ඡන්දට එන්නේ නැහැ කියලා හිතන්නකෝ. එන්නේ නැහැ. එහෙම නැත්නම් එන්නේ නැති වෙයි. හරි එක්ක එනවා. දෙකෙන් එකට තියෙන්නේ. හරි. එන්නේ නැති. මම අද කිව්වා කියලා ලියන්නකෝ. දැන් ඔබතුමාගේ අර්ථකථනයේදී ඔහු එනවා කියන එකට වඩා සජිත් දේශපාලන සජිත්ගේ ගමනත් ඉවර කරගෙන තමයි රනිල් යනවනයි යන්නේ කියන කතාවම ඉදිරිපත් කළොත්. නෑ ඉවර කරගෙන නෑ ඉවර කරන්නේ කොහොමාරි සජිත් ප්‍රේමදාස මහත්තයාට පරද්දන්න පුළුවන් නම් රනිල් මහත්මයාගේ එකම මේ වෙලාවේ තියෙන සිතුවිල්ල තමයි ආසාව තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා පරද්දන්න ඕනේ එතුමා දේශපාලන වශයෙන් ජයග්‍රහණය නැත්තම් රනිල් මහත්තයා ඉතිහාසගත වෙනවා පක්ෂය DS මහත්තයාගෙන් පස්සේ DS මහත්තයා පක්ෂය හැදුවා පක්ෂය නැති කරලා පක්ෂය විනාශ කරලා ඒක සුණු විසුණු කරපු පුද්ගලයා බවට එතුමා මේ ජනාධිපති වෙලත් තමන් දිනනවට වඩා අවශ්‍යතාවය තියෙන්නේ සජිත් පරද්දන එක නෑ තමන් දිනන එක තමයි පළවෙනි අවස්ථාව ඒක කරන්න බෑනේ ඒ කරන්න බැරි වෙනකොට එතුමා අර යන යකා කුරහත් බින්දගෙන යනවා වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය කරගෙන යන තමයි හැම වෙලම කරන්නේ පොඩ්ඩක් ඉන්න බලන්නකෝ මේ පත්‍රය එතුමාගේ ඥාතියගේ පත්‍රයේ හෙඩ්ලයින්ස් මොකද්ද කියලා ඉන්දියාවත් එක්ක අපි මේ අවස්ථාවක් ඉල්ලෝල ඉන්දියා දැන් මේක මම නෑ මේ හෙඩ්ලයින් එක මම ගෙනාව දැන් මේ හෙඩ්ලයින් එකේ තියෙන්නේ SJB news for indian favor ඒකනේ කතාව ඒකනේ කියන්නේ ඈ ඊළඟට කියවන්න ඒක පිටිපස්සේ ඒක තමයි මම හෙඩ්ලයින් එක විතරයි නෝට් කරගත්තේ ඔව් ඒක තියෙනවා දාලා ඉන්දියාවත් එක්ක අපි මේ ඉන්දියාවට යන්න ඉන්දියාවෙන් ඉල්ලලා කියලා මේ හෙඩ්ලයින් ගන්නවා ඒක තමයි දැන් පත්‍රේ හෙඩ්ලයින් නෑ ඒක නෙමෙයි දැන් ඒක නෙමෙයි වියෝන් එක පැහැදිලිව කියනවා දැන් ඔබ මේ 151 151ේ ආචාර්ය රණනෙලියගේ report එක පිළිගන්නේ නැහැ කිව්වා අපි අතෙන් දෙන්නකෝ ඒ කතාවයකට ගියොත් මේක නෑ ඒක නෙමෙයි මම ඒක ගත්තේ මොකටද දන්නවද ඉන්දියන් වියෝන් එක කියනවා ශ්‍රී ලංකාවේ ඒක තියෙන්නේ මෙහෙමයි most popular politician in Sri Lanka එහෙමයි වියෝන් එක කියන්නේ අනුර කුමාර දිසානායකට ඒතොර ඒ ආරාධනා සජිත්ට තිබුණේ නැහැ ඒක තිබුණේ අනුරට විතරයි නෑ 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 වැරදි සාමාන්‍යයෙන් විපක්ෂ නායකට තමයි ආරාධනා කරන්නේ මේක ඔබතුමාලා වැරදි දේශපාලන වේලාවක මැතිවරණ වේලාවකදී මේක තේරුම් ගන්න මේක
අනුර කුමාරට ලැබුණු ආරාධනාවක් නෙමෙයි. මේක කල්චරල් කල්චරල් මේ ප්‍රෝග්‍රෑම් එක. මේකේ 7-8 දෙනෙක් තව වෙන වෙන ස්පෝර්ට්ස්මන්ලා වෙන්න පුළුවන්, පොලිටිෂියන්ලා වෙන්න පුළුවන් තව කට්ටිය ආවා. හැබැයි අනුර කුමාර දිසානායක මහත්තයා මේක එතුමාට ලැබුණු ආරාධනාවක් ලෙස එතුමා ඒක පෙන්නලා එතුමා මේ දේශපාලන වශයෙන් මාකටිං එක හදන්න කරගත්තා. එතුමා ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති හම්බෙනවා, විදේශ කටයුතු ලේකම් හම්බෙනවා, සියලු ආරක්ෂක උපදේශකෙනෙක් හම්බෙනවා. තව මේ ආයතන බලන්න යනවා. හරි ඌට මේ ඌට විශාල සහයෝගයක් ඉන්දියාව ලබා දෙනවා ඒ කාලේ තුල. ඔක ඔක බලන්න අපිට යන්නත් පුළුවන්. අපි සජිත් ප්‍රේමස මහත්තයා කවදාවත් යන්නේ නැහැ මේක රාජතන්ත්‍රික අපි අද අභියෝගයක් කළොත් එහෙම ඔබ සමග කතා විවාද කරලා ලෑස්ති කියලා ඔබ ලෑස්ති වෙලා ඉන්න මේක රාජතාන්ත්‍රික ආරාධනාවක් නෙමෙයි නෑ අනුරත් එක්ක මම එනවා ඕන විවාදයක් විසඳාගත්තා ඒක දිසානායකට කරපු ආරාධනාව ඉන්දියාව කරපු රාජතාන්ත්‍රික නිල ආරාධනාවක් නෙමෙයි නෑ මම මේක කල්චරල් ප්‍රෝග්‍රෑම් එක මම මේ එතුමාව මේ එතුමාගේ මේ ගමන බාල කරන්න කියනවා නෙමෙයි මේක ඇත්ත කතාව ඔකට ඉරිසියව නේද ඔය තියෙන්නේ නෑ නෑ මම මේක හොඳට මේ හොයලා බලලා මේ කියන්නේ මේක කල්චර ඔබතුමාලා අහන්න මම එම්බසිකෙන් මට අහන්න පුළුවන් දැන් නෑ ඉන්දියාවේ තානාධිකාරයලින් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ හොඳට අහලා බලන්න තානාධිකාරයලින් ඇත්තටම ඒ බව අපිට ඔතෝ චෙක් කරා ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් චෙක් කරා මට සෝසස් කියන්න බෑ අනිවාර්යෙන්ම සෝසස් තියන හැබැයි සෝසස් තියන ඒ කියන්නේ අනුර කුමාරත් එක්ක විවාදයකට වාඩි වුණොත් ඒ සෝසස් එළියට දාන්න පුළුවන් නේ අනිවාර්යෙන් නමුත් එහෙමනම් වියෝන් එක මෙච්චර චමුත් එතුමාට පෙන්වන්න තියෙන මාත් එක්ක විවාදයකට එන්න ඕනේ නැහැ එතුමාට එන්න පුළුවන් නම් මම ආසෙ එන්න පුළුවන් නම් එතුමාට පෙන්වන්න තියෙන එතුමාට ආපු ඉන්විටේෂන් එකනේ මෙන්න මට ආපු ඉන්දියන් ගවර්න්මන්ට් ඇස් ඉන්වයිටඩ් අනුර කුමාර දිසානායක ටු මීට් ද ෆොරින් මිනිස්ටර් ඇන්ඩ් ද ද ද ද ෆොරින් සෙක්‍රටරි ෆොරින් සෙක්‍රටරි ඇන්ඩ් ද සිකියුරිටි එතකොට අපි කොහෙවත් ඉල්ලලා නැහැ ඉන්දියාවේ අපිට යන්න කාලෙකුත් නැහැ යන්න බෑ අපිට මේ මැතිවරණ තියෙන ඉන්දියාවේ මැතිවරණයකුත් එනවා දැන් මාර්තු මාසේ ප්‍රධාන මැතිවරණ එනකොට අපිට එහෙම යන්න සජිත් ප්‍රේමස මහත්තයානිත් එක්ක එහෙම යන්න කැමතිත් නැහැ විශේෂයෙන්ම පිටරට ওই ගමන් වලට යන්න එතුමා මේ කරන වැටික් කරගෙන ඉන්න ඕනේ කියලා එතුමා කියන්නේ අපිට අවශ්‍ය නැහැ ඉන්දියාවත් එක්ක අපි තාමත් සමීප ගනුදෙනුවක් ඉදවත් නැහැ මේක සාමාන්‍ය ජනතාවගේ පාර්ශවයෙන් මතුවෙන ප්‍රශ්නේ අපි ඒක පැහැදිලි කරගන්න ඕනේ දැන් සාමාන්‍ය ජනතාවගේ කාරණේ අපි තාක්ෂණික කාරණා සාමාන්‍ය මිනිස්සු අවබෝධ කරගන්නේ නැහනේ සාමාන්‍ය මිනිස්සු බලන කාරණේ මෙන්න මේ ඇහෙන් බලන්නේ රටේ විපක්ෂ නායකවරයෙක් ඉන්නවා ප්‍රධාන විපක්ෂයේ විදිහට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවෙන් ගත්තත් සමගි ජන බලවේග එතකොට අපි දකිනවා ජාතික ජන බලවේග විතරක් නෙමෙයි ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය ගත්තත් ඔහුගේ නිල එක්ස්කිනුම ගත්තත් ඔහු පැහැදිලිව ඔහු ඉන්දියා මාධ්‍ය ගත්තත් වාර්තා කරනවා ඉතා ජනප්‍රියව දේශපාලඥයෙක් මුණ ගැසුණු බව රාජතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වුවා ඉන්දියා මාධ්‍ය ඒ වගේම ඉන්දියා විදේශ අමාත්‍යවරයා ඒ මාධ්‍ය ඒකකය අපේ ලංකාව ගැනත් බොරු සමහරට බොරු දත්ත දානවා ඒ ආයතනේ ගහන්නේ අර ඔබතුමා කිව්ව අර රන්නින් රිසර්ච් එක. කොහොමද රිසර්ච් එක ගන්නේ? ප්‍රශ්නේ අවසන් නැවතුනේ. මට මේක කියන්නකෝ. මට මේක පැහැදිලි කරත්තාම ඉවර නේ. නැත්නම් මේ ජේපී එක. දැන් මං කියන්නේ ජේපී එකේ ඉන්න මේ පාක්ෂික ටික මාත් එක මලපයින්නවා මම මේ මඩ ගන්නවා කියලා එහෙමනේ මම ඇත්ත කියන්නේ. මම මේකේ මේ වාසියක් ගන්න දේශපාලන වාසියක් නෙමෙයි. ඒගොල්ලන් හොඳට මේකේ මාකටිං කරගත්තා. මමත් ඒක පිළිගන්නවා. එතකොට මේකේ විශේෂයෙන්ම ඔය ආයතනය කොහොමද ගන්නේ මේ ලංකාවේවත් මේ රිසර්ච් බේස් කරපු ක්‍රෙඩිබිලිටි නැති රිසර්ච් එකක් කොහොමද අරන් කියන්නේ ඔහෙ එනවට ගියාට අපි හොයලා බලන්න අපි කිව්වා මේකට ඒගොල්ලන් පොඩි මේකක් දෙන්න ඕන ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕන මේ ගමනට හරිද ඒ ගමනට ඉන්ජෙක්ෂන් දෙන්නකොට අපි කොහොමද
කොහෙන් ඉන්ජෙක්ෂන් හම්බුණාද කියලා දන්නේ නැහැ. එතකොට ওই වගේ කිසි දත්ත මොනවත් බේස් එකක් නැති දත්තයක් ඒ එක channel එකකින් කරා. ඊට පස්සේ අනුරකුමාර මහත්තයාට අවස්ථාව හම්බුණා. ඉල්ලුවට පස්සේ අපිට එතුමට අවස්ථාව හම්බුණා මේ විදේශ ඇමති සහ අනිත් ඇමතිතුමා මේ නාම රාජපක්ෂ මහත්තයා. පොඩි නේද? නාම රාජපක්ෂ මහත්තයා මේ මොනවත් නැතුව දැන් ගිහිල්ලා මම හිතන්නේ මේ එහෙ මහ ඇමති හම්බුණා. අර ඊළඟට අගමැති වෙන්න ඉන්න අර මේ පූසාරි මේ මේකක් දාගෙන ඉන්න මෙතුමගේ නම එතුමා අමතකයි. දැන් මේ ඊයේ මේ මේ මෛත්‍රීපති සිරි මහත්තයා යනවා මේ හෙට අනිද්දා. ඇමරිකාව යන ගාම්ම ඉල්ලලා තියෙනවා මේ එහෙ දෙ තුන්දෙනෙක් අම්මේ. ඔව් කියලා අංගාරකට ඉන්දියානු සංචාරය නෙමෙයි අපි ඒක පැත්තෙන් ඉදෙමු කොහොමද ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු සංචාරය ඔස්සේම අපි එලිලා යන්න ඕනේ නෑනේ හැබැයි වුන් IMF නියෝජිතයන්ව හම්බෙනවා උතර ඇමරිකානු තානාපතිනිය හම්බෙනවා ජූලි චැන්ව දෙපාරක් හම්බෙනවා උතර ඒ වගේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මේ රාජ්‍ය ජර්මනියේ මෞලිකමාර දුන්නනේ උත්තරේ ඉතින් ඇයි ඒ වෙන්නේ උනන්දුවක් ඇති වෙන්නේ ඊළඟට බලය උමාරු වෙන තැන ඕන ඉන්න නිසා ඔබතුමාට මම හොඳට කිව්වනේ මම මේ කුහක වෙන්නේ තෝ කිව්වනේ මට කියන්න පුළුවන් නේ JP එකේ ඉන්නේ යට 103 ඉන්නේ වැඩිම වුණොත් 105ක් එයි එහෙම කිව්වේ නෑනේ මම JP එකට යම් ඔය මම කියන ක්‍රෝධයේ ඉරිසියා වෛරය තුලින් යම් මොනු මොනුවක් එනවා අපි විරාමයට ගිහින් ඒනේකේ පොඩි පොඩි මේ බදගත්තුම ලැබිලා තියෙද්දී යට ඒ අවස්ථාව ඔබ ඔබට වටේ තාම කෙටි පිළිතුරක් දෙන්න දැන් මේ 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 ඔවුන් කියන්නේ most popular politician එමනේ කියන්නේ ඒක නෑ ඔවුන් නෙමෙයි මේ 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 ඔහොතු ඉන්දියාව කියනවා නෑ නෑ ඉන්දියන් මීඩියා එක කියන වියෝ කම කියන වියෝ අදින් දෙන්න මෙහෙම වියෝ අඳුර අඳුනේ එමයයි නෑ වියෝන් එකේ ඔව් හරි වියෝන් එකේ ඔය ඔතුමාලා වියෝන් එක මාරකට ලියන්නේ වියෝන් එක මේ බෝධි කිව්වා අපිට කියන්නේ මේ වියෝන් එක කියන්නේ බේස් කරගල රිසර්ච් රිපෝට් එක නෑ රිසර්ච් එක බොරුනේ රිසර්ච් රිපෝට් හරි හරි එතකොට ඒ රිසර්ච් රිපෝට් එක බොරු නම් දැන් ඉන්දියාවේ තමයි දැන් අපි දන්නවා ලංකාවේ තියෙන ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය ඒක පොලිටිකල් ඔෆිස් එක ලංකාව ගැන ඉතාම සංවේදී ඇමරිකන් මහකොමසාරිස් කාර්යාලය පොලිටිකල් ඔෆිස් එක සංවේදී සහ රෝහරහා තොරතුරු ගන්නවා එතකොට මේ රිසර්ච් රිපෝට් ගැන පදනම් වෙන්නේ නැහැ ඒක රෝ එකේ තොරතුරු තියෙනවා ඒතර අනුර ජනප්‍රියම දේශපාලකයා බව රෝ එකක් පිළිගන්න නිසා නෙමෙයිද මේ ආරාධනාව එන්නේ නැත්නම් ඉන්දියාව අජිත් දේවල් හම්බෙනවා ආරක්ෂක උපදේශක ඔබතුමාට දේශාංග වලට අමතරව ඒම එකක් කල්චරල් ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් කල්චරල් ප්‍රෝග්‍රෑම් එක අජිත් දේවල් හම්බෙන්නේ කොහොමද නෑ ඒක තමයි එතුමාට පුළුවන් කල්චරල් ප්‍රෝග්‍රෑම් එකේ අජිත් දේවල් හම්බෙන්න කැලේ නොතිබෙන්න පුළුවන් හැබැයි ඒ යනකොට ඔබතුමාට රික්වෙස්ට් එකක් දෙන්න පුළුවන් අපිට මෙන්න මේ කට්ටිය හම්බෙන්න ඕනේ කියලා එතුමාට මේ රටේ මේ වැදගත් පක්ෂයක් වශයෙන් මේ අවස්ථාව ලැබෙන්න පුළුවන් ඒක අපේ මාලිගම්තුමා ඉල්ලන මාලිගම්තුමාට ලැබෙන්න පුළුවන් තමයි මටත් දැන් මේ ඔය තියෙන මේ මීට පෙර පොඩි පට්ටමක් තියෙන මීට පෙර ඔන්ට ඔය අවස්ථාව වෙන්නේ නැහැ ඔබතුමා නේද නෑ ඒක තමයි කියන්නේ මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ ඔය අවස්ථාව නෑ මීට පෙර මීට පෙර මැතිවරණ මීට පෙර ගියේ නෑනේ මීට පෙර ඉන්දියාවට නෙලලා හිටියේ අනුරකුමාර මීට පෙර මැතිවරණ වලට ඉන්දියාව කතා කරා දුන්නේ කොහෙ යන්නේ ඔයගේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්දියාවට කෙලකලි හිටිය අනුරකුමාර මහත්තයා මෙච්චර කල් මේ ඊයේ පෙර තමයි ටයි එකක් දාලා තේ අනුරකුමාර මහත්තයා මේ ඉන්දියාව පොට්ට පොට බරවනේ ලයින් එක ගැව්වේ නැත්තම් කොහෙ ඉන්දියාවේද ඉන්දියාවටත් ගාලේ අපේ සමගි ජන බලවේගයේ ජේෂ්ඨ උපසභාපති නීතිඥ සුජීව සෙනසිංහ මහතා සමග සාකච්ඡා කරමින් ඉන්නේ විරාමයට